ඔස්ට්‍රේලියාවට සෙනඟ ගන්නවා කියලා. ඊපස්සේ මාත් පොලිමේ හිටියා. ඒ කියන්නේ අහම්බයක්. අහම්බයක්. ඇඩ්ලෙඩ් ඩහම මට ඒක කාටවත් පුරුදු කරන්න හිතුනේ නැහැ. මේකල් වාර කොළහරප කියාගෙන ඉන්නේ අර ඉංග්‍රීසියෙන් අර කියන්නේ එෆ් අකුර තියෙන එක. ඔව් ඉස්සර අපේ මිනිස්සුම කැමතිනේ අපේ අය එනවට. මම ඉන්න කාලේ પાස්පෝට් එක මේ ඩෙනිම් කලිසේ විටිපස්සේ දාගෙන හිටියා પાස්පෝට්. ඒ කාලේ තිබුණේ ලොකු પાස්පෝට් එකක් ඒක දාගෙන. දැන් ඔක්කොම ලංකාවේ කට්ටිය නේද? ඔව් ඔව් මේ සේරම ලංකාවේ. ඊට පස්සේ එයාට කාව හරි හම්බුනහම එයා ඉස්සෙල්ලම තරහ වෙන්නේ උදව් කරපු කෙනත් එක්ක. ඒක තමයි අත්දැකීම මම දන්න දේ. අපි මෙහෙ ඉමු ඔයාට ඒ යාළු වැඩිනේ අපි මෙහෙ ඉමු. එකක් තියෙන්නේ ලංකාවේ කෙනෙක් අඳුරගන්න ලේසි මගේ අත්දැකීම අනුව මොකද දැක්කාම ටක් ගාලා අහක බලා ගන්න. තේරුණා මේක එච්චර මේකක් නෑ. අපිට මේක කරන්න පුළුවන් බෑ කියලා හිතුවොත් තමයි බෑ. මම ඇත්තටම කියනවා මම සුද්දෙක් දැකලා තිබුණේ කිංග් රෝස් ක්ලබ් එකේ දාලා තිබුණා නාන්න ගියාම. ඉතින් හොඳයි නේ මෙහෙ නේ කොච්චර හරි මෙහෙ නේක හොඳයි. ඉතින් මේක තමයි ගෙදර දැන් බෙල්ල ගත්තින් බෙල්ල ගාම්බ කෝසවනය අයිබෝවන අයි මේක තමයි සමනය ගබවන නේද ඉතින් ඇතුළෙන් තනම තියන්නේ බුදු පිල්ම් එතවට උඩරට පෙරහැර පෙරහැර ඉඳගන්න සාදරයෙන් පිළිගන්න අපේ ගෙදරට බොහොම ස්තුතියි ආරාධනාව මේ කවුද කොයි නම් මොකද ඇල්ෆි 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 ඉතින් මේ අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නේ මේ සමන් අයියා අපි කියන්නේ සමන් පතිරගේ ඉතින් සමන් අයියා දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු 36ක් වෙනවා මුලින් මෙල්බර්න් වල ඉඳලා තියෙනවා කාලයක් එහෙම නේද සමන් ඔව් මෙල්බර්න් ඉඳලා තියෙනවා අපි ඉතින් දැන් ගොඩාක් අත්දැකීම් තියෙන පුද්ගලෙක් ඔස්ට්‍රේලියාවේ වගේ ඇඩිලේඩ් වල ඉන්න දේශීය දේවල් ගොඩක් අගය කරන කෙනෙක් ඉතින් බොහොම ස්තුතියි සමන් අයියාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න එකතු වුණාට ඉතින් හැමෝම කැමති වේ සමන් අයියාගේ කතාව දැනගන්න ඉතින් අපි පටන් ගමු පොඩ්ඩක් ලංකාවේ ගම්පලාත ඒ වගේ එතනින්ම ගමනම් මහර ගම ඇත්තටම ඉස්සර ඒක මහර කියලා ගමක් දැන් නම් ඒක වෙනස් වෙලා මහර ගම වෙලා තියෙනවා මේ ඇත්තටම සාමාන්‍යයෙන් හොඳ ගමක් ඒක ඉස්සර හැමදේම තිබිච්ච දැන් නැහැ කියන නෙමෙයි දැන් ඒක ජනය අපිරිලා මේ හුඟක් ඉංග්‍රීසි වචනයෙන් කියනවා බිසි ඒ කියන්නේ තරම් කලබලකාරී තත්ත්වයක් තියෙන මේකක් හොඳ ගමක් නමුත් අර ඉස්සර තිබිච්ච සුන්දරත්වය සුන්දරත්වය කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ තිබිච්ච ගස් වැල් වල තිබිච්ච අඹ දඹ නාරං වගේ දේවල් ඇඹරල්ල වගේ දේවල් වලු අද පේන්නේ නැහැ අද පේන්න තියෙන ගෙදර ගියත් හුඟක් මේ ඉඳගත්තාම තියෙන ඉස්සර බැලුවාම තියෙන ඒ ගස් ගල් වෙනුවට අද තියෙන විශාල තාප්ප ගෙවල් වලින් ගෙවල් තාපෝලින් වට වෙලා තියෙනවා. දැන් ඉතින් වාඩි වෙනකොටම ඉස්සරහෙන් තියලා තියන්නේ බුලත් එප්පෝ නේද? ආ මම හිතන්නේ අවුරුදු කාලෙට මේකේ බුලත් තියෙනවා කිව්වා. අවුරුදු කාලෙට තියෙනවා. ගෙය ඒකටත් තියෙනා නේද කතාවක්. ඒකටත් තියෙන ඉතිහාස කතාවක්. ඉතින් සමන්නායලා ගෙදර ආවම මේ ශ්‍රී ලාංකික විදිහට ලාංකීය කැවිලි පෙවිලි වලින් තමයි ආගන්තුක සත්කාර ලැබෙන්නේත්. කොහමද ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න හිතුනේ කොහමද? හිතලා කියන්නේ ඒක කෙලින්ම මෙහෙ ඒ දවස්වල ඉල්ලලා තිබුණා එම්බසි එකෙන්ම ටෙක්නිකල් එක කට්ටිය ගන්නවා කියලා. පස්සේ ඒකට ඒ කියන්නේ සමන්නය ජර්මන් ටෙක් එකේ කෝස් එකක් කරා. ඔව් ඔව්. ඒ අවුරුදු 4 කෝස් එක කළා. අවුරුදු 4ක. අවුරුදු 4ක. ඒකට මොකද්ද කියපු කෝස් එකේ නම ඒ කාලේ? මම කරේ වෙල්ඩින් කියන කෝස් එක. වෙල්ඩින් කියන එක ඇත්තටම මේක අවුරුදු 3යි තිබුණා අනිත් ඒවා අවුරුදු 4යි මොන හරි මම ඇත්තටම ජර්මන් ට්‍රෙන්සල් එකට වැඩිය මම හිටියේ ජාතික ආධුනිකත්ව මණ්ඩලය කියන එකේ ඒවා ඔක්කොම එක සම්බන්ධව ගිය දේවල් ඒකේ ඇත්තටම අවුරුදු 4 කෝස් එකකට වැඩිය මම අරකට දාගත්තේ අවුරුදු 3 ඉවර වෙන නිසා ඒ තරුණ කාලේ අපිට තිබුණා ආසාවක් හොඳට අඳින්න කරන්න නිකන් ඉන්ඩිපෙන්ඩන්ට් ජීවිතයක් ගත කරන්න පස්සේ මම අවුරුදු 3 එළියට එන්න පුළුවන් කියලා නමුත් ඒකෙන් ඇවිල්ලා අවුරුදු 10ක් විතර සිටි එකෙත් වැඩ කළා කැලණි ඩිපෝ එකේ. ඔය ඉන්න කාලේ දවසක් ටවුන් හෝල් එකට ආවම ඒක වටේ එතන තිබුණා එම්බසි එක තියෙන ඔසේන් හයි කමිෂන් එක. එම්බසි නෙමෙයි හයි කමිෂන් එක. ඒක වටේ සෙනඟ පිරීලා ඉන්නවා. බැලුවම මේ ඔස්ට්‍රේලියාවට සෙනඟ ගන්නවා කියලා. ඊපස්සේ මාත් පොලිමේ හිටියා. ඒ කියන්නේ අහම්බයක්. අහම්බයක්.
ටවුන්හෝල් එක කියවන ටවුන්හෝල් එක. දැන් ඔය කොයි කාලේද? එතකොට මම දන්නේ 87 වගේ. ආ කලබල වලට කලින්. ආ ඊට කලින්. ඊට පස්සේ මම එතන හයි කමිෂන් එකට ගියා. ගියාම බ්ලැක් බෝඩ් එකක් තියෙනවා. බ්ලැක් බෝඩ් එකේ වංගත පැත්ත දාලා තියෙනවා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය ආධුනිකත්ව මණ්ඩලයේ අවුරුදු 4 පාඨමාලාව. ඉංග්‍රීසි වලින් අනිත් පැත්තෙන් ඒක දාලා තියෙනවා. මම ගිහින් ලැප්ටොප් එකෙන් ගිල්ලව හදුවා. තියලා ඊට පස්සේ මම ඒක දැම්මා. දැම්මම ඉතින්සේ සක්සස්ෆුල් ආවා ඒක. ඊට පස්සේ මම ගියා ගියාම ඉන්ටර්වයුව කළා. ඉන්ටර්වයුව කළේ එතන ඇතුලේ තිබුණ පූල් එකක් දැන් නම් ඒවා තියෙනවද දැන්නේ. ඇත්තම කියන්න කතා කරගන්නත් බෑ ඉංග්‍රීසි කියන ඒවා. පස්සේ ඉන්ටර්ප්‍රෙටර් කෙනෙකුත් දුන්නා. දීලා පස්සේ ඒගොල්ලෝ සැටිස්ෆයි වුණා වගේ ආපු ප්‍රශ්න වලට. හැබැයි ඒගොල්ලෝ එකක් තියෙනවා ඇහුවේ දැන් ලංකාවේ නම් අහන්නේ මොකක් හරි ජොබ් එකකට ගියාම DL-ෙදි ගයි අරනේ බොරුනේ මෙහෙම නෙමෙයි ඒකට වෘත්තියට අදාළ දේවල් ඇහුවේ. ඇහුවාම කිව්වා. කිව්වහම මේ ඒගොල්ලෝ සැටිස්ෆයි වෙලා මට දන්නා නම් ඒවා. ඒ වගේම ඉතින් මම ඉතින් මාස දෙක තුනක් විතර ගියා. දන්නලා ආවා. එතකොට මම බැලුවා මෙහෙ ඇවිල්ලා. අපි අහලා තියෙන ඔය ඒ කාලේ කමියුනිකේෂන් කියන එක දැන් මෙහෙම කිව්වහම දැන් අදායට ඕක තේරෙන්නේ නැහැ. කියන්නේ දැන් ඔයාට දන්නනවා කියන්නේ එක්ක ලියුමක් එන්න ඕනේ. එක්ක ටෙලිග්‍රෑම් එකක් එන්න ඕනේ. දැන් ඔය ටග් ගාලා ෆෝන් එකට එවන්න WhatsApp එකෙන් එහෙම නැත්නම් ඊමේල් එකක් නේද? ඔව්. එහෙම එහෙම තිබුණෙත් නැහැ නේ. ෆෝන් එකක් කියලා අපි දන්නේ නැහැ. ෆෝනුත් නැහැ. මේ ෆෝන් කියන්නේ ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනෙත් බොහොම ගෙවල් කිහිපයකින්. අනිවාර්යයෙන්ම අපේ ගෙදර තිබුණෙත් නැහැ. ඔව්. අපේ ගෙදර තිබුණෙත් නැහැ. ඒ ලිස්ට් එකේ ඉන්න ඕනේ මම හිතන්නේ අවුරුදු 7ක් 10ක්. ඔව්. පස්සේ ලියුමක් ආවා මිල. ලියුමක් ආවාම ඉතින් ඇස්ට්‍රේලා ඉතින් මෙහෙ ආවා. ඒ ලැස්ට් වෙන්නකොට මම කල්පනා කළා මෙහෙ ආවිල්ලා. මට පුළුවන් ඇයිද මේ දේ කරගන්න. බල මං අහලා තියෙනවා මේ සුද්දෙක් වැඩ කරන මිනිස්සු 10ක් විතර හරි සයිස් අර එහෙම කියලා. මම ඇත්තටම කියනවා මම සුද්දෙක් දැකලා තිබුණේ කිංග්ලෝස් ක්ලබ් එකේ දාලා තිබුණා නාන්න ගියාම. ඒවනම් දෙහිවල දැකලා තිබුණා. ඊට පස්සේ කතරගමාරේ මෙයාකොට හික්කඩු විවස්සාම එහෙම දැකලා තියෙනවා සුද්දු. ඒවලම අස්රේ කළා නෑනේ. බල බයිකුත් තිබුණා. පස්සේ ගොමාරිට මෙහෙ ආවා. ඇවිල්ලා ටික දවසක් යනකොට තේරුණා මේක එච්චර මේකක් නෑ. අපිට මේක කරන්න පුළුවන් බෑ කියලා හිතුවත් තමයි බෑ. නෑ මේක කරන්න පුළුවන් කොහොම හරි කරනවා කියලා. පස්සේ පස්සේ ඒක දැන් නැති වුණා. දැන් ඔයාව 87 නේද? නෑ 89 මං ආවේ මේ 89. ඔව්. ඒ වගේම ඉතින් පැදූ පාටියක් ඔය දානවා නම් ඕනේ වෙන දේක් තමයි මෙතන තියෙන්නේ නේ. මේ සමන්නයි මේවා මේ ප්ලේ කරනවද? ඔව්. එතකොට තබ්ලා තියෙනවා මේ ඇවිල්ලා ඩොල්කිය ඩොල්කිය ඩෝලේ ඩෝලේ සම්මැට්ටම සම්මැට්ටම මේවා එස්ට්‍රා එකක් බා එකක් බා. දැන් එතකොට ඒ ආවහම කෙලිම මෙල්බර්න් ආවා කියන්නේ මෙල්බර්න් ආවා. එතකොට වැඩ කරේ කොහෙද? මෙල්බර්න් තිබුණා ෆැක්ටරි එකක් තිබුණා සන් ලයිටින් කියලා. ඒක ලයිටින් ප්‍රොඩක්ට්ස් හදන්නේ. ඒක ඔක්කොම ඇමරිකන් වලට හදන්නේ. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ නවත්තලා දැන් තියෙනවා මෙල්බර්න් වල ක්‍රවුන් කැෂිනෝ කියලා. ඒකට හැදුවා ඒක ඒ කාලේ ඒක හදනවා. පස්සේ ඒ වඩා එක අරන් ඒකට හැදුවා ලයිට් සිස්ටම් එක. ජේම්ස් පැකර්. ආ කැරි පැකර් යගේ පුතා. ආ දැන් නේද? පස්සේ ඒකෙම ෆැක්ටරි එකක් ඇඩිලේඩ් වලත් තිබුණා. ඊළඟ පස්සේ ඒක අරක වැහුවා මොන හරි වෙලා. වැහුවට පස්සේ මට ඉඳන් කිව්වා මේ මම ස්පෙෂලිස් ඇලුමිනියම් සහ ස්ටැන්ලස් ස්ටීල් කියන වෙල්ඩින් මේකට. මොකද මම බැලුවා මෙහෙ අනිත් නෝමල් එකට වැඩිය අරකට තමයි ගෙවන්නේ. පස්සේ ඒ දෙක මම කෝස් එකක් කළා මේකේට කළා. ඒ කෝස් එක ඔස්ට්‍රේලියාවේ කරේ. ඔස්ට්‍රේලියාවේ කළේ. ලංකාවේ තිබුණ නැහැ එතකොට. ඔස්ට්‍රේලියාවේ ඉතින් ඉගෙන ගන්නවා නම් ඕන තරම් අවස්ථාවක්. ඕන තරම් අවස්ථාවක්. ඕනම දෙයක්. දැන් උනත් පුළුවන් ඉගෙන ගන්න. ඔව්. අපි හැමදාම කරන්නේ අපි දන්නවට වැඩිය මල්ලී අපි දන්නවට වැඩිය අපි නොදන්නවා කියන එක තමයි දැනගෙන ඉන්න ඕනේ. අපිට දැනගන්න දේවල් කොච්චර තියෙනවද? අපිට දැන් උලත් ඉගෙන ගන්න දේ කරන්න පුළුවන් නේ. නමුත් අපිට ඕන ගමක් නැහැනේ. ඒකනේ තියෙන්නේ. පස්සේ මෙහෙ ආවිල්ලා ඒගොල්ලෝ ඉඳන් කෝ මම එයා ගිහිල්ලා කාට හරි මේක පුරුදු කරනවා ඒක සබ්ජෙක්ට් එක කියලා. පස්සේ මම මෙහෙ ආවා. මම ඉතරයි ආවේ. ඇවිල්ලා බැලුවාම ඒ කොයි කාලේද? එතකොට ඇති මට අවුරුද්ද වශයෙන් මතක නැහැ. මම එහෙත් අවුරුදු 10ක් ඉඳලා එතකොට. ආ එතකොට 89 විතරමයි. 89 විතර. පස්සේ මෙහෙ ආවිල්ලා ඇඩ්ලෙඩ් දහම මට ඒක කාටවත් පුරුදු කරන්න හිතුනේ නැහැ. මේකල වර කොළහරප කියාගෙන ඉන්නේ අර ඉංග්‍රීසියෙන් අර කියන්නේ එෆ් අකුර තියෙන එක. ඔව් ඉස්සර කාලේ කොහමද ඇඩ්ලෙඩ් වල හරි මේ සුද්දෝනේ ඔක්කොම වගේ හිටියේ නේද? පස්සේ මට ඒක හිතුනේ. පස්සේ අනිතේ මට හිතුණා මේ හරි නිහඬ පරිසරයක් තියෙන්නේ නිශ්චලයි. ඊට පස්සේ යාළු දෙතුන් දෙනෙක් ආවා මම බලන්න. ඒලා මෙහෙ ඉන්න හොඳයි කියලා කිව්වා.
පස්සේ වයිෆ්ට මං කිව්වා මේ එන්න පොඩ්ඩක් කියලා. ඊට පස්සේ මම ආව සතියකට මෙහෙ. පස්සේ දුව අපේ දුව මල්ලිගාව වගේ මල්ලි තියෙනවා. එයාත් ටෙක් එකේ හිටව එක්කනේ. දුව ගාව තියලා මෙහෙ ආව සතියකට. ඇවිල්ලා ඉඳන් මෙයා ඉඳන් කිව්වා මේ අපි මෙහෙ ඉමු. ඔයාට හේ යාළුව වැඩින්නේ අපි මෙහෙ ඉමු. මං කිව්වා හරි. ඒතකොට මගේ හිත හැදලා තිබුණේ මේක හරි නිස්සබ්ද පරිසරයක් අරගෙනනේ. පස්සේ මං කිව්වා ඉඳන් ඔයා බඩු ටිකක් තරම් එන්න කියලා. බඩු අරන් එනවා කියන්නේ මොනවද? පොටු අරවම එළියට දැම්මා. නැත්තම් දන්න කියන කෙනෙකුට දුන්නා. පස්සේ මම යාළුවකට කිව්වා මම මේ මම මෙහෙටම වෙනවා. උඹට ඕන දෙයක් ගනින් කියලා. පස්සේ මේ වන්ට එන්න ගතුවත් එක. එනකොට ඉතින් මේ රෙන්ට් එකට ගයක් අරගෙන අවශ්‍ය ෆ්‍රිජ් එකයි ඒ ටිකනේ අවශ්‍යම දේ ඉන්න පුටුවකුයි ඇඳගුයි. උනා අවශ්‍යම දේ. පස්සේ ගත්තා අරගෙන ඉතින් ඒ ආපු ගමන තමයි මේ ඉන්නේ ඉතින්. මම ඉන්නවා. දැන් එතකොට මේ මේ ගෙවල් ගත්තේ පස්සේ. මේවා පස්සේ ගත්තේ. ආ රයිට්. එම් කොයි සබබ් එකේද හිටියේ මුලින්? මං හිටියේ ඉස්සර පෝට් ඇඩිලේඩ් කියන එක ෆ්ලැට් එකක හිටියේ. ආ පෝට් ඇඩිලේඩ්. ආ ඒ ෆ්ලැට් එක බොස් මම අරන් දුන්නේ මට. පස්සේ අපි මූණා එලිසබත් වලට. ගෙයක් අරගෙන ගෙයක් ගන්නවා කියන්නේ ඉතින් ගෙවල් ටික කාලයක් ගිහිල්ලා ගෙවන්න ගෙයක් ගන්න. එලිසබත් ඉස්ස හොල්ඩන් ෆැක්ටරි තිබුණේ නේ. හරි හරි. ඒකත් වැහුවනේ. ඒකත් වැහුවා. ඒකත් වැහුවා. පස්සේ ඊළඟට මේ මෙතන ඉඳන් තෙමලා නැගේ හදාගෙන ආව දැන් අවුරුදු 5ක් විතර ඇති. ඇවිල්ලා අර ගෙට් වික්කයි ඉතින්. ඒ ඕනට වැඩි දේවල් තියන් ඉඳලා වැඩන්න. එදා අත්හැරීම කියන්නේ. අත්හැරීම කියන්නේ දැන්. ඉතින් සමන් අයියා මේ දැන් ගිය සතියේ මෙල්බන් ගියා නේද? ඒත් විශේෂ කාරණාවකට නේ ගියේ. ආ ඔව් වගේ මේ මල්ලිගේ දුව හිටියා යගේ කලෙලි මංගල්‍යයක් තියෙන නටුම්. ඒ කියන්නේ ඒක විශේෂත්වය ඇවිල්ලා උඩරට පාතරට සබරගම සහ අංගම්පොර ඒ නටුම් සම්ප්‍රදාය ඔක්කොම බෙරවාදන ඔක්කොම යා ඒකෙන් හොඳට ඉගෙනගෙන ඒක කලෙලි දැක්වත් තමයි තිබුණේ. දැන් ඔක්කොම ලංකාවේ කට්ටිය නේද? ඔව් ඔව් මේ සේරම ලංකාවේ. මා එනේකද ඕගනයිස් කරලා තියෙන අනියමට නේද? අවුරුදු 3 ඉදි පටන් ගන්න තියෙන්නේ. අයියා. ආ දැන් අවුරුදු 21ක්. ඒ මොකද ඒක ඇවිල්ලා ඇකඩමි එකක්ද? ආ ඔව් දැන් කලාශ්‍රමයක්. කලාශ්‍රමයක්. ආ මෙන්නත් මල්ලිගේ දුව ලසන්දි පෙරේරා කියලා. ආ හා හා. එයා බෙරවාදන හැමදේම නැටුම් ක්ලාසික් වෙස්ටර්න් හැමදේම මොකක්ද අංගම්පොරත් අංගම්පොරත් එක ඔව් ඒ දේවල් තියෙන ඕස්ට්‍රේලියාවට આવත් ඔක්කොම තියෙනවා තියෙනවා ඇඩ්ලිඩ් වලට වඩා ඉතින් මෙල්බර්න් වල ගොඩක් තියෙනවා තියෙනවා මෙල්බර්න් වල පුදුම විදියක් තියෙනවා ඉතාලියන් බැරි විදියට ඒ ඉන්න ජනගහනේ ලංකාවේ ජනගහනේ ඉතාලියන් බැරි විදියෙන් ඉන්නේ ඇඩ්ලිඩ් වලත් තියෙනවා ඇඩ්ලිඩ් වලත් තියෙනවා එහෙම ඒවා ඒවට කැමති අයට ඒවා කරන්න ඒවා මම ඒ වචනේ පාවිච්චි කරොත් හරියද නැහැ සමහර අය කියනවා ලංකාවට වඩා හොඳට කියනවා කියලා ඉතින් ඔව් අනිවාර්යයෙන් මේක කිව්වා මේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා මේ මේ පොතේම තියෙනවා මට නම් මතකයි මම රාජපක්ෂද කියලා ඒ නටුම් විශේෂඥ ප්‍රොෆෙසර් කෙනෙක් එයා ඇවිල්ලා කිව්වා මට හරි ලස්සනයි කිව්වා මේක දකින්න ලැබීම මොකද ලංකාවේ මේව නැති වෙලා යනවා කිව්වා මේ බෙරවාදනේ හැම මේ වගේ දේවල් මේ ඕස්ට්‍රේලියාවේ තියෙනවා කිව්වා ඒක මොකද ඒක අර පන්සල් ගිහිල්ලා ඒ තේවාව කරලා ඒ විදිහට මේවා කරෙන්නේ ඉතින් අවුරුදු 3 පටන් අරගෙන අවුරුදු 21ක් වෙනකම් මේවා කළා කියන්නේ නටුම් කලාව එදා සහ අද තියෙන ක්ලාසික් ඒ සේරම සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ඇඩිලේඩ් වල ජීවන රටාව ගැන මොකද හිතන්නේ? සාමාන්‍යයෙන් එදාට එදානම් අපිට ඩොලර් 50ක් වගේ මුදලක් තියෙනකොට ට්‍රොලියක් පෙරෙන්න බඩු ගත්ත හැකි. අද නම් ඒක ඩොලර් 500කවත් පුරවන්න බෑ. නමුත් එකක් තියෙනවා මල්ලි මෙහි මොන දේ තිබුණත් ලැබෙන රස්සාව ඇති ජීවත් වෙලා ඉන්න. ඒක ඉතුරු කරන්න ඇති කීයක් හරි තමන් ඉතුරු කරන්න පුළුවන් නම් තමන්ට ඒක ඉතුරු කරගන්න පුළුවන්. අපේ මහගෙදර දෙවිච්ච අපේ අම්මල තාත්තලා පාඩම් කරපු පහල එහෙ අම්මගේ ගෙවල් පැත්තේ කරන්ට් එක තිබුණා මේ වෙන් තමයි විදුලි එළිය තිබුණා නේද මේ වෙන් තමයි මේව කරලා තියෙන්නේ මමුත් ළඟ ඒ හංවැල්ල කිව්ව නේද ලබුගම 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 පස්සේ මම ඒක ගෙනා මේ සුද්ධ කරලා මම ගෙනල්ලා ඉතින් මතක් කරන එල්ලගෙන ඉන්නවා මේවත් ඒ මත ඒ ගෙදර දෙවිච්ච මතක සටහන් තමයි ඉතින් පෙට්‍රෝල් මැක්ස් එක පෙට්‍රෝල් මැක්ස් ලාම්පෝ ගැනත් තියෙනව නේද කතාවක්? ඔව් ඒක තියෙනවා ඉතිහාස කතාවක්. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයෝ ගැන මොකක්ද අදහස්? මාර් ප්‍රශ්නයක් ලාංකිකයෝ සාමාන්‍යයෙන් දෙම මම කෙටියෙන් දෙයක් කියන්නම්. අපි මෙහි හුඟක් අය හොඳයි. නමුත් මෙහි අහම හුඟක් අය වෙනස් වෙනවා. එකක් සාමාන්‍යයෙන් අපි මම අත්දැකීමෙන් දන්න දෙයක් කියන්නම්කෝ ලේසිම දේ අපි කිසිම දෙයක් නැතුව ඉන්න තැනකුත් නැතුව මෙහෙ ආවහම අපි සාමාන්‍ය උදව් කරනවනේ ඒ උදව් කළාම ඊට පස්සේ එයාට කාව හරි හම්බුනහම එයා ඉස්සෙල්ලම තරහ වෙන්නේ උදව් කරපු කෙනත් එක්ක ඒක තමයි අත්දැකීමෙන් දන්න දේ ඒක එකක් දෙකක් නෙමෙයි තුනක් හතරක් නෙමෙයි ගොඩාක් දේවල් වෙලා තියෙනවා නමුත් අපිට ලැජ්ජ නැහැ
ලැජ්ජනා නෙමෙයි ඒක අපේ හැටි. තවමත් ඒ දෙයම කරනවා. නමුත් අපිට හිතෙන්නේ නැහැ අහක බලන්න අනේ ලංකාව කෙනෙක් නේද අපේ කෙනෙක්. ආයිට් එන්න. අපිට පුළුවන් දේ අපි කරනවා. හැබැයි මං කියලම පටන් ගන්නෙ මෙහෙමයි අවදාරිය ඔයගලන්ට පුළුවන් ඇත්ත කාලෙක ඔයගොල්ලෝ අපිත් එක්ක කතා නොකර ඉඳි. අනේ එහෙම වෙන්නේ නෑ අයියා අපිට රේමේ කියලා කියනවා. ඒකට එහෙම තමයි වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මම දන්නේ විදිහ. මං දන්නේ අනිත් අය මේකට මොනවද කියයිද කියලා. සමහර විට වාසිය බලින්නත් ගණි ඒක එහෙම නෑ කියලා. නමුත් කියන්න තියෙන දේ ඇත්ත කිව්වේ. තවයි ජර්මන් ටෙක් එකේ දැන්ට ඒ විදිහට ඒක දැන්ටම තියනවද? එහෙම ජර්මන් ටෙක් එකේ ආවම හිට ගන්න. අවු තියනවා. මේ මෑතකදී ඒක නැවතිලා තිබුණා. මොකද අර IELTS එකල ඉංග්‍රීසි බලලා රේමේ ගත්ත එකක් තිබුණා. නමුත් දැන් ආරංචියක් තියෙනවා. ආයි ගන්නවා කියලා ඉංග්‍රීසි බලන්නෙත් නැතුව. හේතුව ඒ අවුරුදු 4 සම්පූර්ණයි කියන්නේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රික්, වෙල්ඩින්, මෙකැනිකල්, ඩීසල් හැමදේම වාහනවල ඉන්ක්ලූඩඩ්. ඒකේ නිසා දැන් අපේ දැන් වයසත් එක්ක වළනකොට අපි ආපු කාලේ අපේ රැකියාව අරගෙන මේගොල්ලෝ ඉවරයි. අපෙන් ජොබ් වැඩ අරගෙන ඉවරයි. දැන් අලුත් කට්ටියක් ඕනේ මේ රට ගොඩනගන්න. ඒක නිසා ඒගොල්ලෝ ළඟ ගන්නවා. අනිත් එක ජර්මන් ටෙක් එක කියන එක මෙහි නෙමෙයි මුළු ලෝකෙම හරි ප්‍රසිද්ධයි. ඒගොල්ලන්ට දැන් මේ තියෙන ගිනි රාක්ෂ, මේකට කියන්නේ මකර රාක්ෂ, මේකට කියන්නේ මඟුල් රාක්ෂ, මේ නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ. ඒ වගේ මේ ඒවට නම් තියෙනවා. අතුල්පත අතුල්පත ඊ මේක අර හැඳිල්ලන එක හැඳි අලුව ආ කවුරු හරි අහන්න පුළුවන් ජර්මන් ටෙක් එකට ගියොත් ඔස්ට්‍රේලියාව යන්න පුළුවන්ද කියලා. එහෙම ගැරන්ටි දෙන්න බෑ. එහෙම ගැරන්ටි දෙන්න බෑ. තමන්ගේ උත්සාහය තියෙනවා. ඔව් තමන්ගේ උත්සාහය තියෙනවා. ඒ අවුරුදු 4 ඉන්න සමහර අය හිතන් ඉන්නවා නෑ අපිට මාස 2ක් 3ක් ගියහම අපිට ඔස්ට්‍රේලියාව යන්න පුළුවන් අනේ. මම ඉන්න කාලේ પાස්පෝර්ට් එක මේ ඩෙනිම් කලිසෙ පිටිපස්සේ දාගෙන හිටියා પાස්පෝර්ට්. ඒ කාලේ තිබුණේ ලොකු પાස්පෝර්ට් එකක්. ඒක දාගෙන බස් එකේ යන්නෙත් ඒක දාගෙන. මොකද රට යන්න බලාගෙන. නමුත් එහෙම යන්න බෑ. ඒ අවුරුදු 4 කෝස් එක කළා. ඒක ඉගෙන ගන්න. ඒක ඉගෙන ගැනීමක් නෙ තියෙන්නේ ඒක. ඉතින් මේ ඒක කරලවනේ ලංකාවේ ඉන්න අයට දැන් ලංකාවෙන් එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට මොකද්ද කියන්න තියෙන්නේ? අපේ මිනිස්සුම කැමති නැහැ අපේ අය එනවට. දැන් ලංකාවට ගියාම සමහර අය මගෙන් අහනවා එහේ කොහොමද කියලා. මම කියව කොහෙද? ඔස්ට්‍රේලියාව. මම කිය හොඳයි. ඇයි කියලා. නෑ එහේ හරි නෑ කියලා. මම කිය කවුද කිව්වේ මේ අපේ නෑ කෙනෙක් ඉන්නවා. මම කොහොද දැන් ගියා? ගෙවල් දිකුල්ලා ගියාලු. මම කිය කොහෙද ගියේ? ඔස්ට්‍රේලියාවට. ඉතින් ඒ හොඳ නැති හින්දාද ගිහිල්ලා තියෙන්නේ? ඒ ඉන්නේ අය. ඔව්. ඉතින් ඒගොල්ලෝ දැන් ආවා කියනකොට අවිලත් අපේ ගෙදර නෙමෙයි නින්නේ. මෙහෙ ඔරතලන් ඉන්න තැන තියලා රෙන්ට් එකට හරි කොහොම හරි ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගමන යයි. ඉතින් හොඳයි නේ මෙහෙ නේ කොච්චර හරි මෙහෙ නේ හොඳයි. එනවා නම් හරි ක්‍රමයක් තියෙනවා. බොට් වෙන හරි මේ නෙමෙයි හරි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඇවිල්ලා මෙහෙ ඉන්න පුළුවන් ඕන තරම්. ඉතින් අපි දෙනවානේ උදව්. අපි කොච්චර මිනිස්සු අපි ගැන අහක බැලුවත් අපි උදව් කරනවා. ලංකාවේ කොච්චර වුණත් අපි කිව්වත් නෑ මම ඒගොල්ලන්ට උදව් කරන්න නෑ කියලා ලංකාව කියන කැලේ මම කතා කරා අපිට කරන්න හිතනවා ඒක. අපේ කම. අර තියෙන කතාවක් අපි කරපු දෙයක් අපි ගෙනියයි ඒගොල්ලෝ කරපු දෙයක් ඒගොල්ලෝ ගෙනියයි. එකක් තියෙන්නේ ලංකාවේ කෙනෙක් අඳුර ගන්න ලේසි මගේ අත්දැකීම අනුව මොකද පොලේ හරි කොහේ හරි දැක්කත් අලුතෙන් ආව කෙනෙක්. අරුණාම දැක්කාම ටක් ගාලා අහක බලා ගන්නවා. එතකොට අර කලරකෙන් දන්නවා මේ ලංකාවේ කෙනෙක් කියලා. සාමාන්‍ය hina වෙලා හරි මේ යනවා නම් ඒ ඉන්දියන් හරි පකිස්තාන් හරි ඒ වගේ කෙනෙක්. ඒක මේ hina ත් යනවා කිව්වහම ඒක හරියනවා හරි ඉතින් ඒක. දැන් මේ රට ලංකාවෙන් ගෙන්න ගන්නවා උගන්නන්න. ඉස්සර මං ආපු කාලේ එහෙම තිබුණේ නැහැ. එහෙම නමුත් කොහෙන් හරි ආපු ස්ටුඩන්ට් ආපු කෙනෙක් ඉන්නවා. දැන් අපි අහුවාම කොහොමද ආවේ කියලා අපි කියන්නේ මම අහනවා කොහොමද ආවේ කියලා. ඒ කියන්නේ එමිනේල වල කපන්න නෙමෙයි අපිත් කෙනෙක් ගෙන්න ගන්න. ඔව් ගෙන්න ගන්න. ඊට පස්සේ මිනිස් මිනිස්සු කතා කරන්නේ ආශ්‍රයල් නැ දැක්කා අහක බලාගෙන යනවා. හරි. නමුත් ඒගොල්ලෝ හිතන වෙන දෙයක්. අපිට ඕනේ අපි කෙනෙකුත් ගෙන්න ගන්න. පස්සේ දැන් ඒක වෙලස් වෙලා තියෙනවා. දැන් මෙහෙට ගන්නවා. මොකටද උගන්නන්න ගන්නවා. ඒ නිසා මේ මම නම් කියන්නේ පුළුවන් තරම් මොනවා හරි තියලා මෙහෙට එන්න කියලා. මෙහෙට නෙමෙයි කොයි අය ලෝකේ තමන් කැමති රටකට යන්න. රටකට ඔව්. ගිහලා ලෝකේ දකින්න නේ. ඒක දැනක් කොටු වෙන්න ඕන කියලා නීතියක් නැහැ. ඉතින් සමන්නයා මේ බොහොම ස්තුතියි. අද මේ අපිට අවස්ථාව දුන්නට මේ විදිහට සමන්නයාගේ අත්දැකීම් අපේ ලංකාවේ ඇත්ත එක බෙදා ගන්න. ඉතින් අපි ආයෙ දවසක හමු වෙමු. තව තියෙනවා දේවල් කතා කරන්න. අනිවාර්යයෙන්ම මහාවගම ඉතිහාසය ගැනම තියෙනවා කතා කරන්න දේවල්. ඉතින් අපි මේ විදිහට ආයෙ හමු වෙමු. එහෙනම් thank you so much. ආයුබෝවන්. ආයුබෝවන්.